ජයගමු ශ්‍රී ලංකා මේ 10-11 අගුණකොළ පැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. කද්දමාරුවේ තෝරලා දාන්න අර මල්ලි කොහමද සූද ඔහොම Thank you.
කොහමද සූදානම? ලොකු අවුලක් නැහැ. හ්ම්. උපරිම කරන්න බලනවා. නේද? පාඩම් කරන්න කාලය තුනද මොකද තාත්තේ? නැති නැ. ගාන දෙන්න. හොඳට සූදානම්. ඔය ඉක්මනට ගෙර කන තා හිතින්. නේද? මොකෝ මේ ඒ කියන්නේ කාලේ එහෙම ඇති වුණාද මොකෝ මේ නියමිත විදියට ඉස්කෝලෙනුත් සපෝට් එක ලැබුණාද මොකෝ ඉස්කෝලෙන් සපෝට් එක ලැබුණා කාලේ තුන හැමදාම මල්ලියා කොහමද විභාගයේ සූදානම කොහමද? ඕ හොඳයි. හොඳට සූදානම් වෙලා තියෙනවා. හ්ම් හොඳට සූදානම් වෙලා තියෙනවා. එහෙමද? ඔව්. කාලය ඇති වුණාද මොකෝ? ඔව් කාලය සුට්ටක් ඇති වුණා. හ්ම් ඔකේ. හරි. මල්ලියා කොහමද විභාගයේ සූදානම? ඕලන්නේ පාඩම් ගැලලා තියෙන්නේ, ලියන්න නෑ තියෙන්නේ. එහෙමද? බයක් නෑ. බය නැන්නේ පාඩම් කරලා දින්නේ. හා. කාලය ඇති වුණාද? හා? කාලය ඇති වුණාද? ඔව්. විභාගෙන් ඉන්න කල් ගියයි. ඈ. කොහමරි මේ දවසක් ආවේ තියාද ලියන්න තමයි. කොයි කාලේ තියන්න තිබ්බ මේ විභාගෙද? දෙසැම්බර් තියන්න තිබ්බේනේ මේ පොඩ පොඩ කල්ලායි. ඔව්. කොහමරි අද තමයි දවසේ ලියන්න තියන්නේ. හා. කල් ගියේක වාසියක් වුණාද පාඩුවක් වුණාද? පාඩම් ගන්න වෙලාව තම ආවේ. ටික ටික හරි කල් ගියේ ගණන් ඉතින් ප්‍රශ්නයක් වුණා අපේ ඒ කියන්නේ වයසනේ ඉතින් යන්නේ නැන්නේ. ඔව්. මොහරි ගිය තමයි ආවේ. කල් ගිහිල්ලා හරි මෙහෙම හරි තියෙන එක ලොකු දෙයක්. ඔව් ඒකත් ලොකු දෙයක් කි. මොකද? කල් ගිහිල්ලා හරි අද වගේ දවසක හරි තියෙන එක නැත්තම් තව එන්නේ නැන්නේ කල් යන එක නේ. ඔව් එහෙනම්. හරි. ගිහිල්ලා හරි මෙහෙම තියෙන එක කියලා මොකෝ අල්ලන්නේ බහරි. කල්ගිගේ කල්ගියෙක් ගැන නම් ටිකක් ළමයින්ට හරිම අපහසු අවතාවයක්. කොහොම හරි මේක ඉක්මනින් ඉවරෙන්න මොකද ඒක අනාගතේ මොකද මට මතකයි මගේ ඊළඟ පුතත් ඉස්සෙල්ල පුතත් අවුරුදු දෙකක විතර ලොකු ගැප් එකක් වුණා කොවිඩ් සහ මේ වහින් මේ තියෙන අපහසුතාවයෙන්ද. දැන් මේගොල්ලන්ට කාලය ඇති වුණාද පාඩම් කරන්න? කාලය නම් වැඩිත් උනා. හ. ඒ කාලය වැඩි වුණා කියන්නේ ඒගොල්ලන්ට අපහසුතාවය වැඩි වෙන එක, මානසික පීඩනය වැඩි වෙන එක. දෙසැම්බර් තියන තිබ්බ විභාගේ. දෙසැම්බර් තියන තිබ්බ විභාගේ. ඔව්. දැන් මෙහෙම හරි තියෙන එක ගැන මොකෝ? මෙහෙම තියෙන ඇත්තම හොඳයි. මොකද මේගොල්ලෝ බලාපොරොත්තු වෙන පෙබාරි වල. හ. ඉතින් මෙහෙම හරි තියෙන එක ගොඩක් හොඳයි. Thank you. මොකෝ මල්ලියා විභාගෙට කොහම සූදානම කොහමද? හොඳයි හොඳයි. එහෙමද? කොහමද විභාගෙට සූදානම? හොඳන්නේ. එහෙම කාලය තුනද මොකෝ දත්තේ? අද දවල් යන්නේ ඉස්සෙල්ලා. ඈ? අද දවල් පටන් ගන්න. නෑ අද කියලා දන්නවා දැන් දෙසැම්බර් තියන්න තිබ්බ විභාගෙ නෙමෙයි. ඔව් ඉතින් කලින් ඉවරෙන්න තිබ්බ තමයි. ආ. මොකද මෙහෙම උනේ ගැන මොකෝ අදහස කාලය ඇති වුණාද මොකෝ? කාලේ නම් ඇති වුණා ඉතින් කල් ගිය එක තමයි. ප්‍රශ්නේ. ඔව්. කල් ගියේක වාසියක් වුණාද පාඩුවක් වුණා? වාසියකුත් නැති පාඩුවකුත් නැහැ.
අල්ලියා කොහමද විභාගයට සූදානම කොහමද? හොඳට පාඩම් කරලා ලියන්න බලාපොරොත්තු වෙනවා ඉතින්. එහෙමද? දැන් මේ දෙසැම්බර් තියන තිබ්බකද මේ කල්ගේ? ගිය දෙසැම්බර් තියන තිබ්බේ තමයි. මොකද මේ හිතන්නේ දැන් කාලේ ඇති වුණාද මොකද අත්තේ? කාලේ නෑ වැඩිත් එක්ක. කල්ගේ ගැන මොකද? පව් කියලා අපි පව් කියලා හිතන වෙලාවකට. ඇයි? මාස 6ක් විතර කල් ගිහින්නේ තියෙන්නේ. අපිට ඒලෙවල් ලියන්නත් පරක් වෙනවනේ එතකොට. ඒකෙන් පාඩම් කරාද කොහොමද වත්තේ මොකද වත්තේ? ඔව් අවුලක් නැහැ පාඩම් කරගත්තා. කාලේ වැඩි ටිකක් වුණා ඒ හින්දා හොඳට කරගත්තා. එහෙමද? දැන් මේ දෙසැම්බර් වල තියන තිබ්බකනේ. මොකද? ඔව් ඉතින් අපේ ජීවිතේ මාස 6ක් විතර පස්සට ගියා වගේ තේරෙනා. ඒ ලෙවල් වලට පරක් වෙනවා. ඉතින් කොහොමත් කරන්න දෙයක් නැහැ ලියන්න වෙනවා. හරිනේ. පාඩම් කරගත්තා ඇද්ද කාලේ මොකද වත්තේ? ඔව් කාලේ නම් ඇති වුණා ලියාගත්තා. එහෙමද? මොකද වත්තේ? අවුලක් නැහැ මේ. මේ පැතරින්. කෑ පාඩම් කරා. කාලේ වැඩිත් එක තිබ්බයි නේද? අර ඒලෙවල් කරන කාලේ තමයි දැන් යන්නේ. ඔව් නේ. ඒකෙන් ඒ අතින් බැලුවම පාඩුයි. ඔව් ඒලෙවල් කරන කාලේනේ යන්නේ. ඔව්. දෙසැම්බර් තියන්න තිබ්බකනේ. ඔව්. හරි. ඔකේ. මොකද නැත්තේ? පාඩම් කරාද මොකෝ? පාඩම් කරා. කාලේ මේ කාලේ ඇද්ද මොකෝ නැත්තේ? කාලේ තමයි පොඩ්ඩක් මදි වෙන්නේ. නේද? ගොඩක් ලයික් කරන්න ඕනේ නේ. එහෙමද? දැන් දෙසැම්බර් වල තියන තිබ්බ විභාගෙන්නේ මේ නේ. හා? දෙසැම්බර් වල තියන තිබ්බ විභාගෙන්නේ නේද? ආව් කාලා තමයි පහ වුණා. නේද? ආව්. කාලා නැස්ති ගොඩක්. ඔව් නේ. ටග්ගාලා තිබ්බොත් ගොඩක් නෙම් පුළුවන් නේ. යන තිබ්බ විභාගෙනේ. හා මොකද කාලේ ඇති වුණාද මොකද අත්තු? ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාව තිබ්බින්ද කරගන්න පුළුවන්. නේද? මොකෝ කල්ගියේක වාසියක් වුණාද පාඩුව? වාසියක් නැන්නේ මේක. ආවාසි තමයි අපිටම තමයි ආවාසි වෙන්නේ. බොරුවට ඒලෙවල් උත්කල් යනවා. ඊට පස්සේ මේ කැම්පස් යද්දි තාත් පරක් වෙනවනේ. අපිටම තමයි ආවාසි. මේ දැන් හරි තියෙන එක කමන්නේ නැහැ ඉතින්. ඒලෙවල් හරි ලං කරලා තියනවා නම් හොඳයි. එතකොට අපිටත් තොල. ඒලෙවල් තාම ලං කරලා තියනවා. පාඩම් කරගත්තද? ඔව් පාඩම්. දෙසැම්බර් වල තියන්න තිබ්බේකනේ. ඔව් ඒක තමයි. මාස 6කුත් පහුවිලා. ඔව්. දැන් හරි තියෙන එක අවුලක් නැහැ ඉතින්. වල් කරන්නද? ආණ්ඩුවනේ අපිට ගන්න දෙන්න. මොකද නැත්තේ? ඒක අවුලක් නැහැ. පාඩම් කරගත්තා. ඔව්. මේ ටික. දැන් මේ වේලස්සනේම තිබ්බනේ. ඔව් මේ තප්පරේ. මොකද? වේලස්සනේම තිබ්බනේ. ඉතින් හොඳයි මේලා ඩිවර කළා ඉතින් මේවා කරනවා නේ. ඒක දැන් හරි තියෙන එක අවුලක් නැහැ. අගෝස්තු වලට කල් දාන්න ගියා ලෙඩස් දැන් මේ වෙලාව තියෙනේ ඉතින් හොඳයි. දෙසැම්බර් වල තියන්න තිබ්බකනේ. ඔව් දෙසැම්බර් වල තියන්න තිබ්බක. මේ මට තියෙන ලොකු දෙයක්. මම තියෙන ලොකු දෙයක් ඉවර කරලා ඉන්නේ තියෙන කෙසිට. ඔව්. ඔය ගස්. Thank you. සූදානම. හොලන්න නැහැ ඉතින් හොලන්න. ඒලා ඉන්න. මොකද? හොලන්න සූදානම් ඇවිල්ල. එහෙමද? දැන් මේ දෙසැම්බර් වල තියන්න තිබ්බකනේ. ඔව් කල් ගියා වැඩි. කල් ගියා. මේ දැන් ඒක වාසීද පාඩුයිද මොකද වත්තේ? පාඩු ඉති වයසේ නේ. හරි. දැන් ඒ ලෙවල් වලට කල් යනවා. ඔව්. පොද සූදානමක් තියනවා. අවුලක් නැහැ. අවුලක් නැහැ. සූදානමක් තියෙනවා. සූදානම කොහමද? හොඳයි ඉතින් සූදානින් ආවද? ඔව්. දැන් කාලේ මොකෝ? කල්ගේ එකගෙන මොකෝ? අදාස. ඒක වැඩ කල් නම් ගියා. අද තියෙනගෙන ඇත්ත සතුටේ. ආ නේ. දෙසැම්බර් වලනේ තියන් තිබ්බනේ. ඈ? දෙසැම්බර් වලනේ තියන් තිබ්බේ. ඔව් දෙසැම්බර් වල තියන් තිබි. කොරෝනා එක. ඔව්. මෙහෙම හරි මේ තියෙනගෙන මොකෝ? සතුටේ ඉතින්. කාලේ ඇති වුණාද මොකෝ? ඇති කාලේ ඇති. මේ කල්ගේ එක අවාසියක් වුණ නැද්ද? අවාසියක් වුණා.
ඒත් රශ්නන් කොහොම සූදානම්? ඔබ සූදානම්ක් තියෙනවා. මොකද? ද සූදානම්ක් තියෙනවා විභාගෙට. මේ දැන් කල්ගිය ගැන මොකෝ අදහස්? කල්ගිය නම් අපරාධය අපිට අග්ගාලි විභාගෙ ලියලා අපේ ඒල් පටන් ගන්න තිබ්බා. ඒ තමයි. දෙසැම්බර් කොයි කාලේ තියාර තිබ්බේ? දෙසැම්බර් වල තියන්න තිබ්බේ. දෙසැම්බර් වල. දැන් මේකේ අවාසියක් උනේ නේ? ඔව්. මොකද? ඒල් වල පරක් වුණා අපිට. පාඩුවේ ඒකනේ. මොකද? ඒල් වල පරක් වුණා පාඩුවේ. දැන් එතකොට මෙහෙම හරි තියෙන එක ගැන මොකෝ? ඒකේ සතුරුයි පොඩ්ඩක්. වැයාර කලින් තිබ්බනම් අපි මේ දේවල් වලින වාරි භාගෙත් ලීලි වරයිනේ. ඔව්. ඒකන පොඩ්ඩක් මේකත් තියෙනවා. දුක. ඔව්. හරි. ඔකේ. සූදානම් දැන් හොඳයි. දැන් සූදානම්. කාලේ ඇති වුණා මොකෝ? හා? කාලේ එහෙම ඇති වුණාද මොකෝ? කාලේම පොඩ්ඩක් ඇති වුණා. හරි. ඔකේ. Thank you.
දරුවන්ට විභාගයට කාලය ඇති වුණාද මොකදත් හොඳ හොඳට මුණ දෙන්න කාලය ඇති වුණාද පොඩ්ඩක් කියන්න ඉතින් දැන් කාලේ තිබුණා හොඳින් කරගෙන යයි දැන් දෙසැම්බර් වල තියන්න තිබ්බ විභාගෙ නෙමෙයි ඔව් ඒක ගැන මොකද අසලා ළමයින්ට පාඩුවක් වුණාද අසාධාරණයක් වුණාද එහෙම මම නෑ නේද කාලේ තිබුණානේ පාඩම් කරගන්න හැබැයි ඒ ලෙවල් වලට එතකොට මේ යන්න තියෙන කාලේ යන්න කාලේ අඩුයි මොකද ඒレベル වලට යන කාලේ අඩුයි. ඒක එතර පොඩි අසාධාරණයක් නෑනේ. එතන පොඩි අසාධාරණයක් එනවා. Thank you. මේ ළමයිගේ සූදානම කොහමද විභාගෙට? හොඳයි සූදානම් නේද? එහෙමද? දැන් මේ දෙසැම්බර් වල තියන්න තිබ්බ විභාගෙ තමයි මේ මේ කාලේ තියන්නේ. ඒ ගැන මොකද අදහස? කාලේ නම් ප්‍රමාද වුණා තමයි. ඒ උනාට ළමයි හොඳට සූදානම් වුණා විභාගෙට. රටේ තිබ්බ ප්‍රශ්නත් එක්ක අපිට ඒක ගැන මුකුත් කියන්න බෑ. ඉතින් කොරෝනා ඒවත් එක්ක ඉතින් දැන් මං හිතන්නේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් A-level ඉක්මනට පටන් ගන්නවා කියලා තියෙනවා. ඒ නිසා මං හිතනවා ඉක්මනට A-level පටන් ගත්තොත් හොඳයි කියලා. මේ පරක් වෙලා මේ තියෙන එක ගැන මොකද අදහස? ඇත්තටම දරුවන්ගේ අධ්‍යාපනය ඉතාම වැදගත් නියමිත කාලයක තියෙනක දරුවන්ගේ අධ්‍යාපනය ඉතාම වැදගත්. නමුත් මේ වෙලාවේදී මේ මැයි මාසේ හරි විභාගයේ පවත්වන එක සුදුසු. ඒ කියන්නේ තිවිච රටේ තිවිච තත්ත්වයක් එක කමක් නැහැ. නමුත් ඉදිරියේදී එන දරුවන්ගේ අධ්‍යාපනය විභාග නියමිත කාලයේදී පවත්වන්න බලධාරීන් උදක්ම කටයුතු කරන ඇතයි බලාපොරොත්තු වෙනවා. ඒ මාපියන් වශයෙන්. ඔව් දෙසැම්බර් වලනේ තියන්න තිබෙන්නේ. ඔව් දෙසැම්බර් වල තියෙන මාස පහක් පරක්කුයි. නමුත් ඉතින් ඉක්මනින් ප්‍රතිඵල ලබා දීලා දරුවන්ට උසස් පෙළ අධ්‍යාපනයේ සුදුසුකම් ලබන දරුවන්ට උසස් පෙළ අධ්‍යාපනය සඳහා කටයුතු කරනවා නම් ඉතාම හොඳයි වේගවත්. මේ විභාගයේ කල්ගිය කියලා මොකෝ අදහස? විභාගයේ කල්ගියා කියන්නේ කොවිඩ් අසංගත තත්ත්වයක් එක්ක ඇත්තටම අපේ දරුවන්ට ලොකු අසාධාරණයක් වුණා. හැම විෂයෙම විෂය කරුණු අඩුපාඩු ඇති වුණා. නමුත් ඉතින් පාසල් ගුරුවරයෝ විදිහට මේ අපි පාසල් උනත් පස්සේ ලොකු සහනයක් ළමයින්ට ලබා දුන්නා. ඒ වගේම ළමයින්ගෙත් උත්සාහය කැපවීම ගුරුවරුන්ගේ උත්සාහය කැපවීමත් කොහොම හරි ඇදගෙන ඇවිල්ලා විභාගයට සූදානම් කරන්න විශේෂ ධෛර්යයක් ලබා දුන්නා අපේ ඇත්තටම පාසලේ ගුරු මෑණියෝ රූපියවරු. ඉතින් ළමයින්ට කෙසේ වෙතත් සිලබස් කවර් කරගෙන පළක් වෙලා හරි මූණ දෙන්න විභාගයට හොඳින් මූණ දෙන්න සිදු වෙච්ච එක ගැන මම ඇත්තටම දෙමාපිය විදිහට අපි සතුටු වෙනවා. අපේ දරුවන්ට මේ අපහසුතාවයක් වුණා නම් ඒකෙන් මග ඇරිලා අද බය නැතු විභාගයට අපි දරුවෝ සතුටින් මූණ දෙනවා. හරි. Thank you.